නඩි 13යි මේ දවස්වල මම අද දවසේදී බොහොම අපූරු කතා බහක් අපි කලින් පැය හිටියා ඊට පස්සේ ටිකක් දිග විරාමයක් ගත්තද කියලාත් හිතනවා හරි කමක් නැහැ ප්‍රවීණ ගේ පදරචකේ වගේම ප්‍රායෝගික පුහුණුකරු නන්දන වික්‍රමගේ මහත්මයාත් එක්ක අපි අද දවසේදී මේ කතා බහ උදේ 10 වෙනකන් ඉතින් මම ඔබට පටන් ගන්නකොටම කිව්වා වචනයක් නැර මේ කතා බහ අහගෙන ඉන්න මොකද අලුත් අවුරුද්දක් එනවා එතකොට අලුත් අවුරුද්දට අපි හැමෝම කැමති යම් යම් වෙනස් කිරීම් කරගන්න මේ අපි මේ ජීවත් වෙලා අපු රටාවේ හෝ වෙන්න පුළුවන් කරන වැඩක වෙන්න පුළුවන් එහෙම පොඩි පොඩි හරි වෙනස්කමක් ඇති කරගෙන ඉස්සරහට යන්නට අපි කැමති වෙන ඉතින් ඒ වෙනස්කම සඳහා හොඳම කතා බහ තමයි මේ කතා බහ කියලා මම ඔබට කිව්වා උදේ 10 වෙනකන් මේ දවස්වල මම මේ කතා බහ අහගෙන ඉන්නේ කියලා ඉතින් දැන් මේ වෙලාවේ සිත 88 යටින් Facebook live එක on වෙලා තියෙන්නේ මේ වෙලාවේදී බලාගෙන ඉන්න හැමෝමත් ගොඩක් ආදරෙන් අපි මේ කතා බහට පිළිගන්නවා දිගටම ඔහොම අහගෙන ඉන්න කියලා මතක් කරනවා හරි එහෙමනම් ඔබතුමත් එක්ක ඊළඟට කතා කරන්න තියෙන දැන් සිත ගැන බොහෝ දේවල් කතා බහ කරා. සිත තමයි මේ හැම දෙයකම මේ මූලික වෙන්නේ. අපි හිතන විදිහ තමයි වෙනස් කරගන්න ඕනේ. අපි හිතන විදිහත් එක්ක. ඒ කියන්නේ ඕනම දෙයක් කරන්න අපි හිතන්න ඕනේ. ওই විදිහට තමයි අපි මේ කතා බහ කරගෙන ආවේ. ඊළඟට අපි කොතනින්ද නවතින්නේ? දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හරි ඔය ඔක්කොම දේවල් දැන් ඔන්න අහගෙන ඉන්නවා. හරි. දැන් ඔන්න හිතන විදිහ වෙනස් කරගන්න එක. ඒකත් හිතෙන්න ඕනේ කියලා අපි කියවනේ. සමහර වෙලාවට අපි මේ ජීවිතේ මේ සටන කරගෙන යනකොට හැල හැප්පීම් කඩා වැටීම් අපි කියන අපි ෆේල් වෙනවා ඒ වගේ දේවල් වෙන්න පුළුවන් සමහර වෙලාවට ඒ වගේ දේවල් වලින් අපි අපේ මුළු ජීවිතේම අතාරිනවා අපි හිතනවා ඔබ කිව්වා වගේම මේක නම් අපිට බෑ මට බෑ මේක මම කොච්චර උත්සාහ කරත් මේක මට බෑ එහෙම කෙනෙක් දැන් මේ අද වෙනකොට මේ මොහොත වෙනකොට මේ තත්පර වෙනකොට හිතාගෙන ඉන්නවා නම් කොහොමද අපි ඒ කෙනාව අපි කියන්නේ ඇත්තටම ගොඩ ගන්නෙ අර ඔබ කිව්වනේ අපි කොහෙද නවතින්නේ කියලා ඔව් හිත නැවතුණු තරණම් තියෙනවා. හිත මහා පුදුම තරන්නේ. මේ මොකද දැන් ඕනෑම කෙනෙක් වැටෙනවා. අපිට මේ වැටිච්ච නැති මිනිහෙක් ඉන්නවනම් ඒ මනුස්සයා නැගිටින්නේ දන්නේ නැහැ. වැටිච්ච නැති මිනිහෙක් නැගිටින්නේ දන්නේ නැහැ. ඔව්. කොහොම නැගිටින්නේ? එයා වැටිලා නැහැ. එතකොට ඉතින් වැටෙනවා කියන්නේ අත්දැකීමක්නේ. අපේ මේ මුළු ජීවිතේම තියෙන අත්දැකීම්. අපි ඉපදුන දවසේ ඉඳලා අපි කරන හැම දෙයකම අත්දැකීම්නේ මේ අපිව ගෙනියන්නේ. එතකොට වැටෙනවා කියන එක වැටුණ කෙනාට විතරයි දන්නේ මම වැටුණා. මට රිදුණා. මට මෙහෙම දෙයක් වුණා. ඔව්. එතකොට ඔහුට විතරයි පිළියම දෙන්නත් පුළුවන් නැගිටින්න. තව කෙනෙකුට නැගිටින්න අත දෙන්නත් පුළුවන් වැටිලා නැගිටින්න කෙනෙකුට විතරයි. මොකද ඔහු තමයි දන්නේ වැටුනොත් නැගිටින්න පුළුවන් කියලා. ඔව්. සහ වැටුනොත් නැගිටින්න ඕනේ කියන්නේ. ඔව්. එතකොට දැන් මෙතන මේ ලොකුම ප්‍රශ්නේ වෙන්නේ සමහර අය ඉන්නවා එක සැරයක් වැටිච්ච ගමන් ආයේ කවදාවත් නැගිටින්නේ නැහැ. සමහරක් අය ඉන්නවා ඒකට හේතුව තමන්ගේ හිත වැටුණා. හිත කඩන් වැටුණා. ඔව්. එතකොට හිත වැටුණා නම් හිත වැටුණා කියන්නේ යමකට හිත වැටෙනවා කියන එක නෙමෙයි හිත කඩාගෙන වැටෙනවා ඔබ කියපු ඒ කඩාගෙන වැටෙනවා කියපු එක හිත කඩාගෙන වැටුණා නම් නැගිටින්න හරි අමාරු වෙනවා මොකද නැගිටින්නත් හිතෙන්න ඕනේනේ එතකොට හිතෙන්නේ නැත්තම් නැගිටින්නේ නැහැ දැන් අපි හිතමු අපි උදේට ඇඳේ ඉන්නවා ලාම් එක වදිනවා මට හිතුණොත් ලාම් එක ඔෆ් කළා මම නැගිටින්න ඕනේ දැන් හරි මට වැඩට යන්න තියෙනවා කියලා මට නැගිටලා වැල්ට යන්න පුළුවන්. මට හිතුන්නේ නැත්නම් එහෙම වැල්ට යන්න ඕනේ කියලා. මට වෙන දෙයක් හිතුණා. නෑ මං තව ටිකක් නිදා ගන්නවා. හැමදාම එහෙම හිතන තස්සාව නැති වෙනවනේ. ගෙදර තමයි. ගෙදරත් නැති වෙනවා. ඔව්. මොකද ගෙදරත් තියාගන්නේ නෑ. නිකන් කකා බිදින්න බෑනේ. නෑ ඉතින් එතකොට මේ හැම දෙයක් එක්කම අපි සටන් කරා කොච්චර සටන් කරත් වැටෙන මිනිහා වැටෙනවා. වැටිලා නැගිටිනවා. වැටිලා නැගිටිච්ච මිනිස්සු තමයි වැඩියෙන්ම ඉදිරියට යන්නේ. මොකද එයාට තමයි ශක්තිමත් වෙන්නේ. දැන් අපි අපේ ශරීරයේ තියෙන්නේ. අපි ශරීරයට අපි ව්‍යායාම කරොත් නේ ශරීරය තව තවත් හැදෙන්නේ. ඒ වගේ තමයි අපිට අමාරු ව්‍යායාම කරන්න අමාරු. ඇවිදින්න අමාරු. ලේසි නෑනේ නිකන් දුවන්න අරගෙන ගම අමාරුනේ මේ හති දාන. ඉතින් එතකොට අපිට ඒ අමාරු දේවල් කරපුවාම තමයි අපි යම් යම් විදිහට අපිව දියුණු වෙන්නේ අමාරු දේවල් කරොත්. ඉතින් අමාරු දේවල් නොකර හිටියොත්
අපිට දිනු වෙන විදියක් නෑ නෑ දැන් මම කැමති නෑ දුවන්න මම කැමති නෑ එක්සයිස් කරන්න කියලා හිටියොත් එතකොට අපේ ඇඟ හැදෙන්නේ ඇඟ වැඩි ඇඟ හැදෙන්නේ ශක්තිමත් නෑ ඔව් අපි ශක්තිමත් නෑ අපි ජොල් වෙලා යනවා නෑ ඒක වෙනම එතකොට ඒ අපි ඇත්තටම හැම දෙයක්ම කරන්න ඕනේ අපිට පුළුවන් කියලා හිතලා මගේ මම මගේ පුහුණුවීම් වැඩ කටයුතු වල මම කෑගස්සවල කියවනවා ඔව් මට පුළුවන් කියලා yes I can I can මොකද අපිට ඒක කිව්වේ නැත්තම් අපේ හිත ඇතුළට කෑ ගහලා අපි කිව්වනේ මට පුළුවන් දැන් මගම මම වුරුදු 59ක් වෙනවා වයස දැන් වයසයි කියන්නේ සමහර විට ඇඟට අමාරුයි මම මුළු දවසක් එක දිගට හිටගෙන ට්‍රේන් කළා දැන් හිත උදේ පාන්දරත් ආයෙ ට්‍රේනින් එකක් තියෙනවා දැන් ඇත්තටම ඊයේ මම ගෙදර මේ අහගෙන ඉන්න යම් ආයතනයක අය දන්නවා ඇති මම ඊයේ රෑ ගෙදර එනකොට දෙක විතර වුණා දැන් එතකොට රෑ දෙකට ගෙදර ඇවිල්ලා උදේ නැගිටලා මෙතෙන් දෙන්න උදේ හමාර වෙනකොට එන්න කිව්වා මම 7:20 වෙනකොට ඇවිල්ලා හිටියා නේද එතකොට ඒක කරේ මට හිතුණා නම් අයියෝ බෑමට බෑ නිදා ගන්න ඕනේ කියලා මම නිදාගෙන ඉඳි එතකොට මට මේ ලැබෙන දේ මේ කියන දේ මොකද අපි හැමෝම ආසයි අපිව කවුරු හරි අගේ කරනවා පැහැදිලිවම දැන් මම මෙතන කතා කරද්දී මාව අගේ කරන්නත් පුළුවන් මාව අගේ නොකරන්නත් පුළුවන් නමුත් මම දන්නවා බහුතරයක් අගේ කරනවා මම මේ කියන දේවල් බහුතරයක් අගය කරනවා සුළු පිරිසක් ඉදී ඒක ඒගොල්ලන්ගේ හිත ඒගොල්ලන්ට හිතෙනවා මට බෑ ඔහොම ඒවා කියන්න ඒ නිසා ඒ කියන එක හරියන්නේ නෑ ඒ ඒ පුද්ගලයාට කොයි ඊර්ෂ්‍යාවක් ඒ ඊර්ෂ්‍යාව කියන එක ඇතුළෙන් හිතෙන්නේ නෑ අපිට නිකන් හිතුණා නම් අපිට ඊර්ෂ්‍යා නොවි අපි මම පුළුවන් නම් ඒ විදිහට මමත් ඉගෙන ගන්නවා මමත් ඒ විදිහට කරනවා කියලා හිතුනොත් ඔහුත් ඒක ඉගෙන ගනී ඔහුත් ඒ විදිහට වෙන්න පුළුවන් වෙයි. ඔහු හෝ ඇය. ගොඩක් අපි ඒක නිසා මේ හිත කියන එක අපි පාලනය කරගන්න ඕනේ. අසාර්ථක වෙනවා කියලා කියන්නේ මිනිස්සෙක් හිතෙන් තමයි අසාර්ථක වෙන්නේ. කිසිම දෙයකින් අසාර්ථක වෙන්නේ නැහැ. දැන් බිස්නස් එකක් ගන්නකොට දැන් අපි කියමු මුද මුදලාලි කෙනෙක්. ඒ මුදලාලි කොයිතරම් මුදල් නැති කරගෙන ඇද්ද? කොයිතරම් දේවල් විනාශ වෙලා ඇද්ද ඔහුගේ? ඔහු ඒ හිතපු දේ නොකර හිටියේ නෑ ඔහු. මම දන්නවා ගොඩක් මුදලාලි මහත්වරු ඉන්නවා අද ලොකු බිස්නස් කරන. ඔවුන් පොඩියට පටන් ගත්තේ. සමහර විට ලොකු ලොකු හાર્ඩ්වෙයාර් IT මහත්වරු ඉන්නවා රටේ ගොඩක් ඉඩම් තියෙන ගොඩක් බිල්ඩින් හදලා තියෙන. පොඩි වැලි ගොඩකින් පටන් ගත්තේ. වැලි තාච්චි විකුණලා පටන් ගත්තා. ගොඩක් ආයතන තියෙනවා හැම. මම ඔබ තමයි මගේ දන්නේ ඉන්න හොඳම උදාහරණය. පහළම තැනින් පටන් අරගෙන අද වෙනකොට ඔබ ඉහළින් ඉන්න කෙනෙක්. ඉතින් හොඳම උදාහරණය ඔබනේ. ඔබ ගැන කිව්වොත් නම් හරි. ඕනේ මං ගැන කියනවත් එක්ක මට පුළුවන් තවත් අය ගැන කියන්න. මම මේ දවස්වල මං බ්‍රෑන්ඩ් නේම්ස් පාවිච්චි කරලා කමක් නැහැ කියලා. ඔව් මම දැන් වැඩ කරනවා මේ දවස්වල මේ ස්ටාර්ලයිට් කියලා ආයතනයක මේ සබන් එතකොට මේ ඩිටර්ජන්ට් පවුඩර්ස් ඒ වගේ ගොඩක් දේවල් නිෂ්පාදනය කරන ආයතනයක මේ පොඩියට ගෙදරක පටන් ගන්න තියෙන්නේ මේ ආයතනයේ අවුරුදු 33ක් අමාරුයි කවදාවත් ලාභ ලබන්නේ නැතුව කරගෙන ඇවිල්ලා තියෙනවා දැන් ඒ IT මේ කෙනාට කතා කරපුවා මම කියන්නේ මගේ සතුට තියෙන්නේ මේ වැඩ කරන ඇයට පඩි ගෙවන එක ගොඩක් දෙනෙක් කරන්නෙම නැති එක. දැන් ගොඩක් දෙනෙක් කරන්නේ දැන් මේ කොරෝනා වදරත් එක්ක මේ නන්දන මහත්මයා මේ ගොඩක් දෙනෙක් කරේ සේවකයන් අයින් කරා. නැත්තම් මේ සැලරි එකේ නැවත වැටුපෙන් හරි අඩයි දුන්නේ. ඔව් දැන් මට ඒක කියද්දි මම ඒ ආයතනයටම නැවතත් යනවා. එක්කෙනෙක්වත් පඩි අඩු කරේ නෑ. එක්කෙනෙක්වත් අයින් කරේ නෑ. දැන් මම මෙතන මේ උපදේශකවරයෙක් හැටියට වැඩ කරන්නේ. මේ ආයතනයේ තියෙනවා ස්ටාර්ලයිට් කියලා, හේලෝ කියලා බ්‍රෑන්ඩ්ස් සෑහෙන ගොඩක් තියෙනවා. අපි මේ දේශීය ආයතනයක් හැටියට අපේ නිෂ්පාදන මේ බහුජාතික සමාගම්වල නිෂ්පාදනයට වඩා උසස්. මොකද මේක නිෂ්පාදනය කරන්නේ අයිති කෙනාට අවශ්‍ය මේ හොඳ දෙයක් කරන්න. එතකොට හොඳ දෙයක් කරන්න අවශ්‍ය කෙනා හැම වෙලෙම කරන්නේ හොඳ දෙයක්. එතකොට ඔහු හෝ ඇය එතන ඇය ඉන්නේ. ඇය ඇත්ත වශයෙන්ම මම ඇහුවා මේ කොවිඩ් කාලේ අපිට සේල්ස් නැහැ මොනවත් නැහැ අපි මොකද කරන්නේ කියලා. ඊ මොනවා වුණත් පඩිගම් ගෙවන්න ඕනේ කිව්වා.
හිත තමයි ඔව් ඒ එයාට ඒක එයාගේ සිතුවිල්ල මම කොහොමද කියන්නේ මම මොනව හරි කරලා ගෙවනවා මොකද මේ කොවිඩ් එක ඉවර වෙයි මේ ඉවර වුණාම මේ මේ අපේ දරුවෝ මේ මේක එයා වැඩ කරන අයට කිව්ව දරුවෝ අපේ දරුවන්ගේ දරුවෝ ඉන්නවා එතකොට ඒ දරුවන්ට කඩමුක් දෙන්නේ කවුද එතකොට ඒගොල්ලන්ට මොනවද වෙන්නේ මේ අහපු ප්‍රශ්නය right ඉතින් එතකොට එහෙම ප්‍රශ්නය මම දන්නවා හොඳටම සමහර දවස්වලට මුදල් නැහැ පඩි ගිවා ගන්න මුදල් නැහැ කොහෙන් හරි එකතු කරලා එක්කෝ ඉඩම් කෑල්ලක් විකුණලා මොනවා හරි කරලා ඒක ගේනවා දේශීය ආයතනයක් මේ රට නගා සිටින සමහර විට බැංකු වලින්වත් සහයෝගයක් දෙන්නේ නැහැ අපි ලොකුවට මේ කතා කරනවානේ උදව් කරනවා බැංකු වලින් අරේ මේ ඒවා බොරු සුළු සුළු සමාගම් වලට උදව් කරනවා මම නම් කියන්නේ එහෙම කරන්නේ නැහැ ඔවුන්ට ලාභේ තියෙන ඒවා විතරයි කරන්නේ වාසි අතට ඔය කියන්නේ ඔව් ආඩුවක් කියලා අරක දෙනවා මේක දෙනවා ඩබල් ආපහු ගන්නවා right ඉතින් ඒක තමයි ඇත්තටම වෙන්නේ right ඉතින් දැන් ඊ ආයතනේ එහෙමයි තවත් ආයතනයක් මම මෙරකේව කරනවා එඩින්බරෝ කියලා ආයතනයක් එතරම්ත් එහෙමයි ඔවුන් කිසිම කෙනෙක් අයින් කරේ නැහැ කොවිඩ් කියලා. නමුත් ලංකාවේ තියෙන විශාලතම ආයතනවල ඉස්සෙල්ලම පත්තරවල දැම්මේ අපි පඩි අඩු කරා කියලා ලොකු ආයතනනේ. ඒගොල්ලන්ට ලාභ නැතිකම නෙමෙයි ලාභ අඩු වෙනවා කියලා. ලැබෙන ලාභය අඩු වෙනවා අපේ ස්ටේක් හෝල්ඩර්ස්ලාට කොහොමද අපි මේක කියන්නේ? කියන්නේ අපිට ඉන්වෙස්ට් කරපු අපිට ආයෝජනය කරපු අයට අපි කොහොමද කියන්නේ? මේ 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 අවුරුද්දේ ඕගොල්ලන්ට ලැබෙන මේ මේ ලාභය අඩු වෙනවා කියලා. ඒ නිසා අතනින් කපලා දැන් කාගෙන්ද අඩු තැනින් අඩුම තැන ඉතින් ඔයා නිකන් හිතන්නකො රුපියල් 35000ක පඩියක් ගන්න පුද්ගලයෙක් තමන්ගේ දරුවොත් බලාගෙන දරුවන්වත් ඉස්කෝලේ යවාගෙන right එතකොට ඒ දරුවොත් සතන් කවදා හරි දවසක නැගී සිටින්න ඕනේ අර ලොකු පඩි ගන්න එයාගේ දරුවොත් එක්කනේ යාට ටියුෂන් යන්න පුළුවන් එයාගේ අම්මා තාත්තා හොඳ දේවල් දන්නවා උගන්වන්න පුළුවන් මෙයා සමහර විට පාසල් ගිහිල්ලත් නැතුව ඇති අඩු මේ මේ 8 9 පන්ති වලට ගිහිල්ලා එතකොට ඒ දරුවන්ට යාටත් උගන්වන්න බෑ දැන් මේක හිතෙන්න ඕනේනේ ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙකුට මේක හිතෙන්න ඕනේ දැන් මේ ආයතන වැටිලා තියෙනවා පල්ලමටම වැටුණා දැන් මේ මේ කොවිඩ් සෙකන්ඩ් වේව් එක දෙවෙනි සැරේ රැල්ලත් එක්ක මොනවත් කරගන්න විදිහක් නැහැ. අනේ අපි ඒ වුණාට ගිය මාසේ වෙනකොට නැවත ඔළුව ඔස්සලා හිටියට වඩා හයියට ඉන්නවා දැන්. ඒක වෙන්නේ අර වැටෙන්න වැටෙන්න පන්නරේ ලැබෙනවා. වැටිච්ච නැති මිනිසා දන්නේ නැහැ නේ මේක පන්නරේ මොකද්ද කියලා. එක පාරින් ගහලා යන්න පුළුවන් යාට. අපි නිකන් ඕක දරුවෙක්ව ගමුකෝ කවදාවත් කිසිම විස බීජයකට කිසිම වාතාවරණයේ දූවිල්ලකටවත් මේ මේ නිර්ආවරණයේ විච්ච නැති දරුවෙක් සංසන්දනය කරන්නකෝ පාරින්න දරුවෙක් කියලා නේද ඔහු පාරේ බුදියා ගන්නේ වැලි ගොඩේ ඉන්නේ ටැප් එකෙන් වතුර බොන්නේ අපි කියන්නේ නේද ඒ දරුවන්ට කිසිම ලෙඩක් දුකක් නැහැ නමුත් අපේ දරුවන්ට කිසිම ලෙඩ දුක දෙනවා මෙන්න මුන්ටනේ අනේ දෙයනේ කියලා එහෙම කියනවා ඇත්තටම එතනනේ තියෙන්නේ ඒ ඒ අර දුෂ්කරතාවයන් නිසා ස්වභාවිකවම තමන්ට ඒක හැදෙනවා තමන් ඒකට පුරුදු වෙනවා සහ දැන් මේ දැන් පවුලක් ගමුකෝ අපි අම්මා තාත්තා දරුවෝ හතර පහ දෙනෙක් ඉන්නවා දැන් මොන දේ ඒ පවුලට වුණත් අම්මා තාත්තා දරුවෝ අහක දාන්නේ නැහැ නේ දරුවන්ට කොහොම හරි සම්බෝලයි බතුයි හරි කන බඩේ දෙනවා මේ බඩගින්න තියන්නේ ඉතින් අර මං හිතන්නේ ආයතනයක් ගත්තත් ව්‍යාපාරික මම ඔය කතාවම තවත් තැනකදී කිව්වා අර මට ඇත්තටම හිතෙන්නේ අම්මා තාත්තා කවදාවත් දරුවෝ වැඩි කියලා ආ දැන් නියගයක් ආව කණ්ඩ දෙන්න විදිහක් නැහැ ළමයි දෙන්නෙක් විතර ෂේප් එකේ හලලා දාමු කියලා ඒක කරන්න බෑ එහෙම කරන්නේ නැහැ නේ ඒ වුණාට ආයතනයක right නියගේ ආවනම් ඒ කියන්නේ කොවිඩ් එක හරි මොකක් හරි ඇවිල්ලා ලොකු ව්‍යවසනයක් ආව අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ කීප දෙනෙක් කලන එක ඒ 35000 පඩි ගන්න පස් දෙනෙක් කලනවද ලක්ෂ 10ක් පඩි ගන්න කෙනෙක්ගෙන් ලක්ෂ 2ක් අඩු කරනවද එහෙම නැත් ඒව හිතෙන්න ඕනේ ඒක හිතෙන්නේ නෑ නේද තියෙන්නේ ඒ කතාව හිතෙන්නේ සමහර අයට. ඉතින් ඒක ගැන තමයි අපි ලැජ්ජ වෙන්න ඕනේ පුද්ගලයන් හැටියට අපි ආයතන හැටියටත් ලැජ්ජ වෙන්න ඕනේ. මම මේ කියන සමහර විට මට ශාප කරයි ලොකු ආයතන. නමුත් අපේ දේශයේ අපේ රටේ පොඩි මිනිහට රස්සාව ලබා දෙන අපේ දේශීය ආයතන කොච්චර තියෙනවද? අමාරුවෙන් එන්නේ. අපි මම ඒ දවස්වල කොවිඩ් දවස්වල මේ
සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයන් රාශියක් මාත් එක්ක සම්බන්ධ වුණා. මම හිතන්නේ 30ක් විතර ස්ලිම් ආයතනයත් එක්ක එකතු වෙලා අපි සම්බන්ධ වුණේ. ඔවුන්ට උපදේශක්පත් දෙන්න පුද්ගලයෝ නැහැ. අන්තිමට අපි එකතු වෙලා උපදෙස් දුන්නා. අපි ඒගොල්ලන්ට කිව්වා ඒගොල්ලන් ලොකු සාර්ථකත්වයකට ගියා. දැන් ලොකු ලොකු අයට අපි යන්න ලොකු සුපර් මාකට් වලට ඒ දවස්වල මේ මේ වැඩේ කරගන්න බැරි වුණා. අපේ පාරයින තියෙන කඩේ මුදලාලි කොහොම හරි අපිට බඩු ටික දුන්නානේ නේද? අපේ බයිසිකලේ ඇවිල්ලා හරි අපිට බඩු ටික අපිට කන්න බොන්න දුන්නානේ. රයිට්. එතකොට අපි හැම වෙලෙම අගේ කරන්න පුරුදු වෙන්න ඕනේ. මේ සුළු ව්‍යාපාරිකයෝ අපේ රටට අවශ්‍යයි. ඔවුන්ට අත දෙන්න ඕනේ. අපි හැමෝම හිතුවොත් නෑ මෙයා මේ මේ බ්‍රෑන්ඩ් එක අපි අපිට මේ මේ කවුරු කවුරු හදනවත් දන්නේ නෑ මේක හොඳ නැතුව ඇති. අපිත් පොඩ්ඩක් බලන්න ඕන හොයලා. අලුත් දෙයක් ආවම ඒකට අපිත් සහයෝගය දෙන්න ඕනේ. මොකද එතකොටනේ මේ රට දියුණු වෙන්නේ. අර ගොල්ලන්ටම අර බහුජාතික සමාගම් වලටම බලා පුළුවන් තරම් උරංකාපන් අරගෙන මේ මේ රටේ දේවල් අරගෙන යන්න කිව්වට සමා වෙන්න ඕනේ. මම මේ නාලිකාවක මේවා කියනවා. රයිට්. නමුත් කියන්න ඕනේ මම මම ශ්‍රී ලාංකිකයෙක්. මම මම ජාතිවාදීෙක්වත් මේ හැම පුද්ගලයෙක් නෙමෙයි. මම ශ්‍රී ලාංකිකයෙක්. ශ්‍රී ලාංකිකයෙක් හැටියට අපි අපිට හැම වෙලෙම බලන්න ඕනේ අපේ දේශීය ආයතන දියුණු කරන්න, දේශීය සුළු ව්‍යාපාර පොඩි ව්‍යාපාර දියුණු කරන්න බලන්න ඕනේ. ඉතින් මම විශ්‍රාම ගත්තේ දැන් අවුරුදු 3කට ඉස්සෙල්. ඉන්පසු මම ගොඩාක් ආයතනත් එක්ක මම වැඩ කරනවා. සුළු ආයතන, පොඩි ආයතන. නමුත් ඔබට දකින්න හැකි වේවි තව අවුරුදු 2කින් මේ පොඩි ආයතන ඉහළම තලයේ නම් වශයෙන් දෙකක් දැනට කියන්න. ස්ටාර්ලයිට් කියන ආයතනයේ එඩින්බරෝ කියන ආයතනය ඔබට දකින්න ලැබෙවි තව අවුරුදු 2ක් වෙනකොට මේ රටේ තියෙන ඉහළම තියෙන ආයතන දෙකක් බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙලා තියෙනවා. ඔව්. ඉතින් මගේ දක්ෂතාවය කියන්නේ මම මගේ දක්ෂතාවය තියෙන්නේ එතන මට පුළුවන් වෙනවා යම් යම් අයගේ සිත් දිනාගෙන ඔවුන්ගේ සිත් යොමු කරන්න දියුණුව කරා. සිත කියලා කියන්නේ මේ දැන් ඔබ මේ කතා කරන විදිහම දිනා ගන්නවා. දැන් සාමාන්‍යයෙන් මම මේ වැඩසටහනේදී මේ දැන් මේ මේ දැන් විනාඩි 30ක් කතා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් විනාඩි 15කට විතර පස්සේ පොඩි බ්‍රේක් එකක් ගන්නවා, සින්දුවකට යනවා. නමුත් මේ ඔබට මේ අවහිර කරන්නට හිතෙන්නේ නැහැ. මොකද ඔබ කතා කරන විදිහම පුදුමාකාර රහයි සහ ගන්න තියෙන දේවල් බොරු වචන නෙවෙයිනේ මේවා. මේ ඇත්ත කතා කරන්නේ. ඒක නිසා තමයි මගේ ටයිටල් එක හැටියට මම ප්‍රායෝගික පුහුණුකරු ද ප්‍රැක්ටිකල් කෝච් කියලා කියන්නේ. මොකද මම කතා කරන්නේ තියරි නෙමෙයි, මම කතා කරන්නේ ප්‍රැක්ටිකැලිටි. ඒ කියන්නේ මේ යථාර්ථය. මම හැම වෙලෙම කියනවා කාරණා තුනක් ගැන. පළවෙනි දේ තමයි යථාර්ථය අවබෝධ කරගන්න. ඇක්සෙප්ට් රියැලිටි. ඒ පිළිගන්න. දෙවෙනි කාරණේ කමියුනිකේට් කියලා. ඒ කියන්නේ අපි හරියට මේ කමියුනිකේට් කරන්න ඕනේ, සංනිවේදනය කරන්න ඕනේ. තුන්වෙනි කාරණය ගයිඩ් යෝර් ඩෙස්ටිනි. අපි යා යුතු තැන අපි විසින් ගයිඩ් කරගන්න. ඔව්. එතකොට ඒක මේ මේ අපේ ඩෙස්ටිනි එක කියලා කියන්නේ අපේ ගමනාන්තය. අපි වෙන කෙනෙකුට බාර දෙන්න බෑ. නෑ ඒක අපේ ලියවිලා තියෙන බඹා කෙටුව හැටි. රයිට්. බොරුම වචනේ. රයිට්. ඔව්. එතකොට ඒක නෙමෙයි. මේ අපිට හිතුණ දේ තෙන්ඩ යන්න. අපිට ආස හිතුණ දේ තෙන්ඩ යන්න. අපි එතෙන්ද ගමන් කරාද? අපි ඉංග්‍රීසි වලින් කියන ඉංග්‍රීසි අපි කියන ඔබ්ජෙක්ටිව්ස්. එහෙම නැත්නම් විෂන්ස්. රයිට්. මේ මේ ඒ මේ ඔක්කොම හැදිලා තියෙන්නේ ඒව නිකන් කොලේක ලියලා පැත්තක තියන්න නෙමෙයි. ඒක දිහා බලලා ඒක විෂුවලයිස් කරන්න. ඉතින් අපි හොඳට බැලුවොත් එහෙම ගොඩක් ඔය මේ මේ ලෝක ශූරී අපි උසේන් බෝල්ට් ගත්තොත් ලෝකේ වේගවත්ම මේ ධාවකයා. ඔහු ඉපදුන දවසේ ඉඳලා වේගවත්ම ධාවකයා නෙමෙයිනේ. ඔහුට හිතුණා ඔහු දිනන්න ඕනේ කියලා. ඔහු කියනවා මම මගේ ඔලිම්පික් අවෝඩ් එක මේ මේ මෙඩල් එක ගන්න ඉස්සෙල්ලා මම දැක්ක එක ගන්නවා කියලා. ඔහු දැක්කා. ඒ කියන්නේ ඔහු විෂුවලයිස් කරා. නේ? දැන් ඕනම ක්‍රීඩකයෙක් හය පාරක් ගහන ක්‍රීඩකයා ඔහු gedare ඉඳද්දි හය ගහනවා. ඔහු බැට් කරනවා. ඔහුගේ හිත ගමන් කරනවා එතෙන්ද. ෆාස්ට් බෝල් එයා හිතනවා මෙතෙන්ද මම දාන්න ඕනේ, මම ගුඩ්ලියක් දාන්න ඕනේ, මම මේ මේ යෝකර් එකක් දාන්න ඕනේ කියන එක බෝල කෙනෙක් හිතනවා. එයා දකිනවා ඒක. එයා දකිනවා ඉන්න හොඳම බැට්ස්මන් එයාට අවුට් වෙනවා. නේද? ඉතින් මේ විෂුවලයිසේෂන් නැති පුද්ගලයා එතෙන්ද යන්නේ නැහැ.
මේක හරිම සුන්දර දෙයක්. අපි මම සාමාන්‍යයෙන් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් දවස් 5ක විතර ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. මම ඉන්ටර්නැෂනල් ට්‍රේනින්ග්ස් වලදී මම ගොඩාක් ඕස්ට්‍රේලියන්ස් ඇන් නිව්සීලන්ඩර්ස් ඒගොල්ලන්ට ගොඩක් ට්‍රේනින්ග්ස් කරන කෙනෙක්. ඉතින් ඒගොල්ලන්ගේ දකින්න මේ 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 නොදකපු පැත්ත ඒගොල්ලන්ට මට කියලා දෙන්න පුළුවන් වෙනවා. ලංකාවේ අයට මම කියලා දෙන්න ගියාට ලංකාවේ අය පිළිගන්න කැමති නැහැ. ඒකට හේතුව තියෙන්නේ ඒගොල්ලන් මුලින්ම බලන්නේ මේ අර කම්පැනි එකකින් කීයක් හරි ගෙවලා අපි එතෙන්ට යවුවා නම් අපි ක්ලාස් එකට යවන පළවෙනියටම බලන් ඉන්නේ එන SMS එක දිහා. ගෙදරින් කෝල් එනවද ඒව තමයි බලන්නේ. ඉතින් ඔහුගේ අවධානය ඔහුගේ සිත තියෙන්නේ වෙන තැනක. ඔව්. ඉතින් මම ඒකයි අර ගීතයකින් අහන්නේ සිත නැවතුණ තැන ඔබ නවතිනවාද? ඔබ නැවතුණ තැන සිත නවතිනවාද? ඔබයි ඔබේ සිතයි එක විට එක තැන නැවතුනද බලන්න වටපිට මා ඔබ ළඟද කියලා රූකාන්ත කියන ඒ ගීතේ. නමුත් මේ ගීතයත් මම ලිව්වේ රෝහණ තමයි මේක මියුසික් කරේ. චාමික සිරිමාන ගායනා කරන්නේ රෝහණ වීරසිංහ මහත්මයාගේ සංගීතය.